America exit Janapade, Kumana Tiranekata Avatirne Bevida. America exit Janapade, Navika Hamudavat Ayatunu, Navy Seals La Dedenek Marneta Patano, A Gulf of Aden He Kriatmaka Karun Labu, Iran Naukavaka Ayud Raginama, Iran ship carrying weapons to the Houthi in Yemen. Yemen Houthi Satan Kaminta Ayud Raginagapu, Iran Naukavak Samagatimu Satanedi, Nauk Hamuda Nilahan in Dedenuk America exit Janapade Ayat Gahata Nevena. Vartavana Karate J. Chambers, Vasa Urdu Tisatai Saha, Nathan Gage Ingram, Aurudu Visihatai, Own Dedenatamai Maranate Patwane. The Americans, we live in a dangerous world. The war in the Middle East is not just Israel. The Islamic Republic of Iran openly chants death to America. May with the Iran air, America with a Maranak in a Prakashi located a Pahadiliver Karabasan. American one Satan Badin name Itamat Kuriru Loki Samaginui. Eanu Apatibin Neude Madaparadika Pamanak Noah, Islamic Republic Kahimat Netinam Antava the Islamia Rajakles Iran again and a Davant K the Vachakator Upper Muhunadi to Sidino. May American one Viruan Vashin, America except Janapade Neve the Naknikut Karatibino. Own මරණයට පත්වන්නේ ඉරාන නෞකාවේ නම් ආයුධ සන්නද්ධ වුණු නෞකාව යෙමනයේ හුදි කැරලිකරුවන්ට ආයුධ රැගෙන යද්දි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් ඉතාමත් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දී ඇමරිකන් එක්සත් ජනපද ඉරාක තානාපති කාර්යාලය US Embassy in Iraq with rockets and is now launching missiles on US ships. ඉරාකයට මුලින්ම රොකට් ප්‍රහාර එල්ල වුණා. දැන් ඇමරිකානු නෞකාවලට own missile prahara ella kirima arambha kara thibenawa me wage mlechchatwayakata dan yemenaya gaman karamin sitinawa kiyana prakashaya own me wedi sadahan kara thibenawa kese wetath me wenawita warthawana toraturu walata anukoolawa america exa janapadaya saha britanya nava prahara malawak hudi satan kaminta rehiwa kriyaatmaka karunu labuwa yanu america exa janapada saha britanya hamudawan ekabaddawa ස්ථාන 8කට පහර දෙනු ලැබුවා ඉරානයේ සහයෝගය දක්වන යෙමනයේ හුදි සටන් කාමින් විසින් තමන්ගේ සතුරු ක්‍රියාවලිය දියත් කරමින් මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන 8කට තමයි මෙලෙස පහර දීම සිදුව තිබෙන්නේ කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ කෙසේ වෙතත් ගාසා තීරයේ දෙසට අප අවධානය යොමු කරන විටදී ගාසා තීරයේ තත්වය තවදුරටත් දරුණු අතකට ගමන් කරමින් තිබෙන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ හේතුව තමයි මේ මොහොත වන විටත් කිසිවෙකුට යුද්ධය නතර කිරීම සඳහා අවශ්‍යතාවයක් නැහැ. ඊශ්‍රායලයේ දරුණු ප්‍රහාර දියත් කරනවා. මේ අතරතුරේදී හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ ගුවන් මෙහෙයුම් පද්ධතියකට පහර දුන් බව නියේදනය කර තිබෙනවා. ඒ අනුව ජනවාරි 23 වනදා උදෑසන 10:50ට මේරන්යා කන්ට්‍රෝල් බේස් එක ජබල් අල් ජාමා කියන ප්‍රදේශයේ තිබෙන මෙම ගුවන් හමුදා මූලස්ථානයට පහර දුන් බව ලෙබනනයේ නිවේදනය කර තිබෙනවා. This is the response to the recent assassinations in Lebanon and Syria. Lebanon සහ සිරියාවේ සිදු කරන ලද ඝාතනවලට ප්‍රතිචාරය මෙය බවයි ඔවුන් නිවේදනය කර තිබෙනේ. හිස්බුල්ලා සංවිධානය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඊශ්‍රායල් ගුවන් හමුදා මූලස්ථානය මවුන්ට් මේරොන් වල එම නැත්නම් ජබාර් අල් ජාමා කියන ප්‍රදේශයේ ස්ථානගතව පවතිනවා. මෙයට මීට පෙර දෙයක් ප්‍රහාරයක් දියත් වුණා. ඒ ජනවාරි 7 වෙනිදා තමයි මේ ප්‍රහාරය දියත් වුනේ. ඒවමයි මේත් එක්කම ඊශ්‍රායලයේ හමාස් සංවිධානයේ හමුදා ප්‍රධානී කුමුණු සලේ අල් අරෝරි බේරුට් වලදී ඝාතනය කරනවා මේ සියල්ලට ප්‍රතිචාරයක් විදිහට තමයි මෙම ගුවන් හමුදා කඳවුරට පහර දුන්නේ බව හිස්බුල්ලා සංවිධානය නිවේදනය කර තිබෙනවා ඒත් එක්කම මේ පවතින යුද්ධය පිළිබඳ තවදුරටත් තොරතුරු වාර්තා වෙනවා යෙමනය ඇල්ජීරියාවක් බවට පත්වේවි ඇමරිකාව සමගින් සටන් කිරීම ලෙහෙසි පහසු තත්යක් නෙමෙයි වොෂින්ටනයේ දැන් මේ වේදී දිගින් දිගටම පලස්තීන හමාස් ඊශ්‍රායල් අර්බුදය පාදක කරගනිමින් දැඩි තීන්දු තීරණ ගනිමින් සිටිනවා. ඒ නිසා වියට්නාමයේ ඇති වුණු සිදුවීම් ඔබට මතක ඇති. ඒ වගේම ඇල්ජීරියාව තත්ත්වයකට පත්වීමට සිදුවිය හැකි තරමටම ඇමරිකාව මේ වෙද්දි කුපිත වී සිටින්නේ කියන ප්‍රකාශය මේ වෙද්දි වාර්තා කරලා තිබෙනවා. ඒත් එක්කම තමයි ගාසා තීරයේ තවදුරටත් මරණ සංඛ්‍යාව ඉහළ යනවා මේ ගෙවුණු දින කිහිපය ඇතුළතදී. තම දරුණු ප්‍රහාර ක්‍රියාත්මක වීමක් සිදු වෙලා තිබුණා. දෛනිකව මරණ 100, 190, 195 වැනි ප්‍රමාණයන් වාර්තා වී තිබීම ඉතාමත්ම ඛේදනීය සිදුවීමක් බවට පත් වෙලා තිබුණා. කෙසේ වෙතත් යුද්ධය ඉතාමත් බිහිසුණු ලෙසින් ඉදිරියට ගමන් කරමින් පවතිනවා.
ලෝක බලවතුන් සහනකුත් සංවිධාන යුද්ධය නතර කිරීම සඳහා නිකම් ප්‍රකාශ නිකුත් කළාට කිසිවෙකු මේ යුද්ධය නතර කිරීම සඳහා සාධාරණ සාර්ථක මැදිහත්වීමක් තිබෙන ආකාරයක් පෙනෙන්නට නැහැ. ඒ නිසා මේ වෙද්දි ඊශ්‍රායල් සහ පලස්තීන අතර අර්බුදය ලෝක යුද්ධයක් දක්වා ගමන් කරමින් පවතින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඊශ්‍රායල් බලධාරීන් ප්‍රකාශ කර තිබෙන ආකාරයට අමා සංවිධානය සමග ඔවුන්ට ගිවිසුමක් පවතිනවා, ප්‍රාණපකරුවන් නිදහස් කිරීමේ ක්‍රියාවලියක් පවතිනවා කියන කතාව සම්පූර්ණයෙන් ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කිසිදු විටකට සතුරාට ගුවන් ප්‍රවේශයක් හෝ අනෙකුත් මාර්ග විවෘත කරන්නේ නැති බව මේ වෙද්දි දැඩි මතයක සිටිනවා. ඉතින් මේ කාලවකවානු ඇතුළතදී සමස්ත ගෝලීය වශයෙන් ඇති වෙලා තිබෙනා වූ මේ තත්වය ඉතාමත්ම බරපතලයි. ඉතින් ඒ නිසා මෙය ඉතාමත්ම දැඩි ලෙස සමස්ත ලෝකයේ වෙළඳාමට ආර්ථිකයට ඍජුව බලපෑම් ඇති වෙනවා.